chain. I'd rather sing about the same things that we claim. Suck his back for when niggas like a task force. Mobbing on the streets and robbing scores and scheme ass brothers. Niggas at the peace in the riot to bring violence. Cause it's a game of cat and mouse and you gon' bleed. అమ్ము మట వెరియు ఎస్ఎల్ సాఫ్ట్ మగే యూట్యూబ్ ఛానల్ కూడా వాళ్ళ సాధరి నాయబోన్ కిల పిలిగన్నవా ములింబకి అన్నోని వాళ్ళ మమ్మ సబ్స్క్రైబ్ కిలని తమ పాలింగ్ తీరు అతను పాడిన సబ్స్క్రైబ్ కిల బట్టిన ఏక క్లిక్ కరండి క్లిక్ కరట సైడ్ డింగ్ పెట్టి గంటారి వగి ఎక్కడ లంగ తీన పొల్లగింగ్ హరి మీ లంగ తీన బీరిక్కింగ్ హరి గాలదా అండి ఎతరు మంద అనలు తీడియోస్ ఆటో నోటిఫికేషన్ మార్గే ఓగి లంగటమ గిన్న గన్న పుల్వా గిన్న కోహమ అద్మనే మొగద మొగెక్వత్ నేని అహన్ అతిలవి మే ఎతకొట దెం అహన్ మొగెక్వత్ నతికొట මම මොකාගෙන් අහන්නද ඒ මේක අනවශ්‍ය විදිහට ගිනියන්න ගියොත් අපිට ඇප්ලිකටුත් නැහැ මේ AliExpress account එකක්වත් use කරන්න වෙන්නේ නැති වෙයි SL Soft මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා අද කතා කරන්න ආවේ AliExpress sale account එක මට වැරදුන තැන ඒ කියන්නේ මම මේකට අලුත් දැන් ඔයාලා මගෙන් අහන හැම ප්‍රශ්නෙටම මම ළඟ උත්තර නැහැ මොකද මම මේක හොයාගත්තා තනියම හින්දා හොයාගෙන ඒ දේවල් තනියෙන් මොකද්ද මේකේ සීන් එක account කියලාව ගත්තා මේ ඊට පස්සේ ඒ දේට මොකද්ද විසඳුම ඒ හැම දෙයක්ම හෙව්වේ තනියම ඒ දේවල් හැම දෙයක්ම හොයලා තනියෙන් වීඩියෝ එකක් කරලා ඔයාලට වරදින්නේ නැති වෙන්න ඔයාලට හරි විදිහට මම වීඩියෝ එක දීලා ඉවරලත් සමහරව අහනවා කොහොමද අයියේ මේක කරන්නේ කියලා එතකොට දැන් එහෙම වුණාම මටත් එන අවුල් මොකද යකෝ මට මෙච්චර මහන්සියෙන්න පුළුවන් නම් මූට මේ පොඩි දෙයකට මහන්සියෙන්න බැරිද කියලා මට හිතෙනවා ඇත්තම කිව්වා. ඒත් ඉතින් අපේ මනුස්සකම තියෙන නිසා මං අහන දෙයට මං අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. මම වැඩක හිටියොත් නම් මං කියනවා මම මේ පොඩි වැඩක ඉන්නවා පොඩ්ඩක් ඕක පොඩ්ඩක් හොයලා බලන්න මෙහෙමයි කියලා විස්තරේ කියනවා. මේ ඒ නිසා දැන් මොකද මට අහන්න කවුරුත් නැහැ. දැන් ඔයාලා ඔක්කොම මගෙන් අහයි. හැබැයි මට අහන්න කවුරුත් නැහැ. මොකද මම දැන් මේක හොයාගෙන ඉවරලා මං YouTube එකට දැම්මා. ඊට පස්සේ අන්තිමට මේ සමහර ඒවාට මට කට උත්තර නැහැ. මොකද මම දන්නේ නැහැ සමහර දේවල්. මේ මොකද මේ සේල් account එක ඕපන් කරාට මම මේකේ ලිස්ට් කරේ නැහැ තාම. දැන් කලින් account එක ලිස්ට් කරා ඒක කෙලුණා. ඒ කෙලුණ තැන කතා කරන්න තමයි ආවේ. ඒ හින්දා පොඩ්ඩක් උඩින් පොඩි break down වචන ටිකක් දැම්මා. ඒක ගණන් ගන්න එපා. මුලින්ම ඔයාලට කියන්න ඕනි මොකද්ද? මාව subscribe කරලා නැත්නම් පාලින්ගේ තිර අතපාරින් subscribe කියලා බටන එක ඒක click කරන්න click කරලා side එකේ වැඩි bell icon එක අනිවාර්යෙන් ඒකට මේ හැමදාම කියනවා මොකකින් හරි ගහන්න කියලා ඊින්ද කමන්නේ මොකකින් හරි දමා ගහලා යන්න. එතකොට මම දාන අලුත් videos වලට notification මාර්ගෙන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව යමු video එකට මොකද්ද scene එක කියලා බලන්න. ඔයාලා මුලින්ම AliExpress account එක sale account එක open කරාට පස්සේ සමහරලාට document එක ආපහු සබ්මිට් කරන්න කියලා account එක lost වෙනවා. එහෙම case තියෙනවා. account එක ආපහු verify කරන්න කියනවා. verified වෙන්න කලින් ඔයාලා item එකක් හරි සමහරලා list කරනවා නැත්නම් දුන්න document එක මාට්ටු වෙලා මේක බොරු එකක් කියලා. ඒ නිසා මේ ඒ දෙයට මම විසඳුමක් දෙන්න ආවේද? දැන් ඔයාලා AliExpress account එකක් මම open කරපු ගමන් මුලින්ම කියන්න ඕනි AliExpress sale account එක open කරපු ගමන් දවස් 2ක් යනකම් ඔයාලා item list කරන්න යන්න එපා. මොකද ඔයාලා ඉතාලි විදියට හැදුවා නම්, ස්පැනිෂ් විදියට හැදුවා නම්, ඊට පස්සේ තව රටවල් කීපයක් තිබ්බනේ. ඒ රටවල් විදියට හැදුවා නම්, ඒ රටවල් වලින් ඔයාට verified කියලා email එකක් එනවා. account එක verified කියලා email එකක් එනවා දවස් 2ක් ඇතුළත. අනිවාර්යෙන් දවස් 2ක් ඇතුළත. ඔයාගේ account එකට කෙලවෙනවා නම් කෙලවෙන්නේ දවස් 2ක් ඇතුළත. ඒ නිසා ඒ දවස් 2 පොඩ්ඩක් ඉවසන්න. දැන් orders එන අය ඉන්නවා. දැන් මෙතන ලොකු ගැටලුවකුත් තියෙනවා. දැන් මේකේ order එනවා. order ආවට දැන් අපිට AliExpress එකට වරනවා. AliPay එකට ගන්න theory මම තාම හරියටම හොයාගත්තේ නැහැ. මොකද මම මේ දවස්වල Ali මේ අලුතෙන් හදපු account එක. දැන් සති දෙකක් වගේදී මේ account එක දැන් හොඳට තියෙනවා. ඒක අවුලන්නේ නැහැ. මේ මට මං ඉතාලි විදියට හදපු හින්දා අර ඉතාලියේ අර ප්‍රශ්නෙත් එක්ක ඊමේල් එකක් ඇවිල්ලා තිබ්බා නිවාඩු දාන්න කියලා. ඊට පස්සේ මම account එක නිවාඩු දාලා තියෙන්නේ. නිවාඩු දාන හැටිත් මම පෙන්නන්න. මොකද දැන් ඒ කට්ටිය recommend කරන නැත්නම් සමහරවල්ලාට කෙලවලා ඇරියුත් එහෙම account එක suspend කරලා දැම්මොත් එහෙම අපරාධී account එක. ඒ නිසා මම ගෝඩත් කියලා නිවාඩු දැම්මා. එතකොට දැන් ඔයාලගේ AliExpress account එක resubmit කරන්න කියලා එනවා. resubmit කරන්න කියලා එනවා message එක. එතකොට දැන් ඔයාලා කොච්චර resubmit කරත් මාට්ටු වෙනවමයි. මොකද දැන් ඔයාලා මුලින් දුන්නේ fake එකක් නම් දෙවෙනි පාර බලන්නේ real කෙනෙක් ඇවිල්ලා. එතකොට එයා අනිවාර්යෙන් බලද්දී ඔච්චර submit කරත් එයා submit දෙන්නේම නැහැ. මොකද මෙයා දාන්නේ fake document එකක් කියලා එයා දන්නවා. ඒ නිසා ඔයාට කරන්න තියෙන වෙන මොකුත් නෙමෙයි. හරිම විසඳුව අලුත් account එකක් create කරන එක.
අලුත් account එකක් create කරලා මම අර කලින් videos එකේ කිව්වා ඒ කියන්නේ account එක හදන එකේ ඔයාලා බලවෙ නැත්නම් ඒක බලන්න ගිහිල්ලා ඒකේ document එක දානකොට ඒකට දැන් අපි අර information document information එකට දැන් ඒක අපි fill කරන්න ටියක් තියෙනවානේ අපේ නම ඊට පස්සේ address එක ඊට පස්සේ registration number එක ඔය set එක දාන්න තියෙනවා ඒ දාන්න තියෙන තැන් වලට දාන දේවල්ම ඔයා අනිවාර්යෙන් අර edit කරන document එකේ ඒ ටිකම දාන්න ඕනේ. පොඩ්ඩක් හරි වෙනස් වුණොත් එතනත් පොඩි කේස් එකක් එනවා. ඒ නිසා අර ටිකම එතන දාන්න. මොකද මට වැරදිච්ච දණක් ඔතන කතා කරන්නේ. මොකද මේ මම පළවෙනි account එක කියලා ගත්තේ ඔන්න ඔය නිසා. ඊට පස්සේ resubmit ආවා 10 පාරක් විතර දැම්මා. දෙන්නෙම නෑ. මම හොඳට edit කරලා දැම්මා. ඒ දෙන්නෙත් නෑ. ඊට පස්සේ මේ අලුත් account එකක් හදුවා. අලුත් account එක හදලා අර විදියට කරා. ඊට පස්සේ දැන් ඒ account එක තමයි තියෙන්නේ. අතර තියෙනවා. අවුලන්නේ. එතකොට දැන් ඔයාලට documents edit කරද්දි මොබයිල් එකෙන් edit කරන්න පුළුවන්. එතකොට දැන් මම edit කරපු එකයි original එකයි මෙතන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ original එක, මේ edit කරපු එක. දැන් මම දැන් දෙවෙනි account එක හදලා ඉවරලා මේක දාලා තමයි account එක verify කරේ. ඊට පස්සේ මට email එකක් ආවා account එක verify වුණා කියලා email එකක් ආවා දවස් දෙකකට පස්සේ. ඊට පස්සේ මම account එක පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා බැලුවා. අවුලන්නේ. දැන් ඔයාලට මම කියන්න ආවේ දැන් මෙතන ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනි දේවල් තමයි දැන් ඔයාලා 2020 ඉන්නේ. දැන් ඔයාලා VAT registration document එකක් දානකොට 2019 එකක් දාලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් 2020 කරලා දාන්න ඕනි. දැන් මේක 2020 කරලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන වෙනස් කරපු දේවල් මම. දැන් ඔයාලට මෙතනින් පෙන්නනවා මේ මේක ඉතාලියෙකුත් නෙවෙයි. ඒක මතක තියාගන්න මම දැන් ඉතාලි මේ VAT registration මේ ඩොකියුමන්ට් එක මෙතන හදලා තියෙන හැබැයි මේක ඉතාලි නෙමෙයි මේක වෙන කොයි දොර රටක එක මේ ඊට පස්සේ මේ තියෙන්නේ නජෝම්බීද මොකද්ද කියලා මේ ඉන්දියන් මොකක් හරි මගුල මේ ඊට පස්සේ දැන් මම මේක හදලා ඉවරද මේක දැන් මම මේක ඩවුන්ලෝඩ් කරා ඊට පස්සේ මං කරපේටි දැන් පළවෙනි පාර වැරදුනා නම් දෙවෙනි පාර වරද්ද ගන්න බෑනේ ඊට පස්සේ මං කරපේටි මෙතනින් SL soft කියලා දැම්මා ඊට පස්සේ මගේ ස්ටෝරි නේම් එක ඊට පස්සේ මේ තිබ්බ ඇඩ්‍රස් එකක් අරගෙන මේ net එකෙන් download කරගන්න ඕන තරම් තියෙන ඉතාලි ඇඩ්‍රස් ඊට පස්සේ ඒ විදිහට අරගෙන යවල මම ඉතාලි කියලා දැම්මා ඊට පස්සේ එතන ඒක වෙනස් කරා Nijombi කියලා මෙන්න මෙතන තියෙන මේ පැත්තේ එකේ ඊට පස්සේ මේ මෙතන telephone number එක empty මම මෙතන telephone number එකක් හදලා දැම්මා ඊට පස්සේ date of issue දැන් මෙතන තියෙන්නේ 2020 හදලා තියෙනවා මම දැන් මේකේ දෙන්නේ 2018 ඊට පස්සේ expired වෙන්නේ 2020 December කියලා දාලා තියෙනවා දැන් එතකොට දැන් මෙතන දැන් අවුරුද්දක කාලයක්නේ මෙතන තියෙන්නේ. දැන් අවුරුද්දක කාලයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට VAT registration එක expired වෙන්න අවුරුද්දයි මෙතන තියෙන්නේ. ඒ නිසා අවුරුද්දකුත් නැහැ. 2018 අගෝස්තු 2018 December. මම මෙතන දැම්මා February ඊට පස්සේ December කියලා. ඒ විදිහට පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරා මේකේ. ඒක වැඩි නෝට් නෑ ඊට පස්සේ ආය මෙතන 2019 කියලා දැම්මා දැන් මෙතන 2016 තියෙන්නේ දැන් මේ VAT registration එක 2018 හදලා තියෙන්නේ එතකොට මම දැන් ඉන්නේ 2020 ඒකෙන් දෙකක් එකක් අඩු කරලා මම 2019 කියලා දැම්මා ඊට පස්සේ දැන් ඔයාල බලා ගන්න පුළුවන් මෙතන මම වෙනස් කරපු ටික ඊට පස්සේ දැන් මෙතන මේ තියෙන නමම තමයි මම මෙතනට දාලා තියෙන්නේ ඊට පස්සේ tax player identify number එක දෙන්න තියෙනවා ඒක ඒ විදිහට මෙතන තිබ්බා ඊට පස්සේ VAT registration number එක ඒකත් මම එතනින් ඒ විදිහටම තිබ්බා මොකද මේක කවුරු download කරලා නැති නිසා ඊට පස්සේ company registration number එක දැන් මෙතන තියෙන එකම තමයි මම මෙතනටත් දැම්මේ ඒකම තමයි එතන තියෙන්නේත් ඊට පස්සේ මම ඒ ටික එහෙම්ම තියලා දැන් මොකද ඒක original වුණත් එහෙම හදිසියේ account එක verified නේ ඒ නිසා ඒක එහෙම්ම තියෙද්දි ඔයාලට හිතන්නවත් බෑ දැන් සමහරලාට දැන් මම මෙන්න මෙතන edit කරපු හැටි කියන්න දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන date එකක් දාලා තියෙනවා දැන් මෙතන 2019 මන් දාලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයාලට වෙනනම් මෙතන මන් 2019 දාලා තියෙන්නේ එතකොට මේ පැත්තකේ බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් 2018 තියෙන්නේ ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන් මෙතන 2008 තියෙන්නේ මෙතන හරි ඊට පස්සේ මම මෙතන 2020 දැම්මා මෙතන 2018 නේ තියෙන්නේ ඒකේ update එක තමයි 2020 ඊට පස්සේ පොඩක් හිතලා වැඩේ කරන්න ඕනි නැත්තම් පොඩක් අවුල් යනවා මේ ඊට පස්සේ දැන් මෙතන 2019 දාලා ගානට මේ කොටුව තියෙන එක කැපෙන්නේ නැති වෙන්න මේක මම edit කරා ඊට පස්සේ දැන් මේ තියෙන විදිහටම දාලා තියෙනවා
ඉරසේ මේකේ තියෙනවා මෙතන PO 395යි ඉතලි කියලා දැම්මා. දැන් මෙතන තියෙන 395යි අජෝම්බි කියලා තියෙන්නේ මෙතන. ඊට පස්සේ දැන් ඔයාලා පොඩ්ඩක් හිතන්න දැන් මෙතන එඩිට් කරා කියලා පේනවද? එඩිට් කරපු හැටි කියන්නම්. මෙතනින් මෙහෙම කෑල්ලක් කපලා ගත්තා. ඒ කෑල්ල මෙතනට ගානට හිට් කරා. ඊට පස්සේ මම මෙතනින් ගානට මේ කෑල්ල හයිඩ් වෙන විදිහට මේ එඩිට් කරා. ඊට පස්සේ ආය කොහොමත් මම වෙනස් කරේ නෑ, මට මතක හිටින්න ආය දැම්මේ නෑ. ඊට පස්සේ ওই ටික තමයි මෙතන වෙනස් කරේ. දැන් අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ ටික විතරක් වෙනස් කළා හරියන්නේ නෑ. අනිත් තැනුත් අවධානය දෙන්න ඕනේ, සීල් එක පවා අවධානය දෙන්න ඕනේ. දැන් මෙතන සීල් එක 2008 තිබ්බොත් එහෙම බඩු මාට්ටු. මොකද ඒ කට්ටිය අනිවාර්යෙන් බලනවානේ. බලනකොට මේක 2008 ගහලා තියෙන මොකද මෙතන දාලා තියෙන 2019 මේක එඩිට් කරපු එකක් කියලා කෙලින්ම මාට්ටු. දැන් මෙතන 2019 තිබිලා මෙතන 2019 තිබිලා මෙතන 2020 තිබ්බට එහෙම ප්‍රශ්නයක් එන්නේ නෑ. මොකද මෙතන රෙගුලේෂන් ඩේට් එකනේ මෙතන තියෙන්නේ 2019. මෙතනක් තියෙන්නේ ඒක. එතකොට අවුරුදු 8කට කලින් නම් මේක දාලා තියෙන්නේ. අරුගේ සීල් එක වෙනස් කරන්නත් එපා. එකම දාන්න හොඳත් නැහැ. ඒ නිසා මාට්ටු වෙන්නේ නැති වෙන්නේ ෂේප් එකේ පොඩ්ඩක් එඩිට් කරලා දාන්න ඕනේ. කොහොම තමයි මම මේක එඩිට් කරේ? දැන් ඒක ගැන කතා කර ඇති. ඊට පස්සේ දැන් ඔයාලට දැන් මේ විදිහට AliExpress account එක ඕපන් කරලා ඔයාලට පුළුවන් සේල් account එක ඕපන් කරන්න. සේල් account එක ඕපන් කරලා ඊට පස්සේ අර අලිස් මොකද eBay එක තරම් මේකේ නීති නැහැ කියලා මම දන්නවා හොඳටම. ඊට පස්සේ දැන් මම නිවාඩු දැම්මේ. දැන් නිවාඩු දාපු තැන මම කියන්න. ස්ටෝරි කියන තැනට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. වැකේෂන් මූඩ් කියලා තියෙනවා. මම මේක දැන් ටර්න් ඔන් කරලා තියෙන්නේ. ඔන් කරලා තිබේ මෙච්චරලා. ඒ නිසා ඒ විදිහටම තියෙනවා. මම වෙනස් කරන්න නැහැ. මොකද ප්‍රශ්නයක් වුණොත් එහෙම account එකට නෙවෙන්නේ. ඔය ස්ටෝරි නේම් එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. ওই ටික තමයි මෙතන කතා කරන්න තින්නේ. ඊට පස්සේ apply කරන්න පුළුවන්. ඔයාලට apply කරද්දී ඔය ස්ටෝරි එකක් apply කරද්දී ස්ටෝරි type එකට ඇවිල්ලා මෙන්න මේ පළවෙනි එක නෙවෙයි. ස්ටෝරි කියන එකට ඇවිල්ලා ඒ ටික මේ මෙන්න මෙතන ඔයාලට complete කරන්නයි එකක් මෙන්න මෙතනින්. ඊට පස්සේ ඒකට complete එක දාලා මෙතනින් apply කරන්න තියෙනවා. එතකොට හරි. එතකොට මේ ස්ටෝරි එක ඇප්ලයි වෙනවා. ඊට පස්සේ ඔයාලගේ ලෝගෝ එකක් දාන්න පුළුවන් මෙතනින් ස්ටෝරි එකට. එතන දාන සයිස් එක මෙතනින් බලා ගන්න පුළුවන්. 120යි පික්සල් ගන්න. JPG පුළුවන්, PNG පුළුවන්. ස්ටෝරි නේම් එක ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්, මොඩිෆයිඩ් කරගන්න පුළුවන්. ස්ටෝරි නේම් එක වෙනස් කරගන්න නම් මෙතනින් මේ මෙරික මම කරගන්න ඕනි. ස්ටෝරි නේම් එක වෙනස් කළා මම පෙන්නන්න ඕන. මෙතනින් ටික් එක දාලා agree sign දුන්න story කියන එකට ඔයාලගේ modified කියන එක දෙන්න ඕනි. දැන් මෙතන තියෙන name එක දැන් මේ shop ඉලක්කම් ටිකක් එක story කියලා නේ තියෙන්නේ. දැන් මම මෙතන දෙනවා SL soft කියලා දාන්න බෑ. ඉස්සල්ලා කියලා උනේ මේ කෙලවිච් account එක SL soft නේ. එතකොට මම දාන්නම් SL නිපුණ කියලා. SL නිපුණ කියලා දාන්න. ඊට පස්සේ SL නිපුණ story කියලා තියෙන්නේ. කියව ගන්න පුළුවන් SL නිකුණ ස්ටෝරි අවුල නැහැ. බීඩින් ඇප් කියලා දුන්නා. ඊට පස්සේ මොඩිෆයිඩ් කියන එක ඕකේ දුන්නා. ඕකේ දුන්නා පස්සේ ආලගේ account එක successful. ඊට පස්සේ මේ බෑක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ස්ටෝරි නේම් එක චේන්ජ් වෙලා තියෙනවා. SL නිකුණ ස්ටෝරි. දැන් ඔයාලා මේක දාගෙන සර්ච් කරන්න එපා. මොකද මොකුත් අයිටම් නැහැ. මම නිවාඩු දාලා තියෙන්නේ. ඒ නිසා මාව මීට් වෙන්න බෑ වෙනස්ල. ඊට පස්සේ දැන් ඔයාලට රෙජිස්ට්‍රේෂන් ඩොමේන් එකක් මේ සල්ලි දීලා වුණා නම් ගන්න පුළුවන්. මේකේ ලෙවල් තියෙනවා. ලෙවල් අප් කරගන්න ඕනේ. අර වගේම තමයි top rated sellers-ලා ওই විදිහට තියෙනවා. ඒ ටික අප් වෙනකොට ඔයාලට වෙනම වෙබ්සයිට් එකක් හරහා මේක ඩොමේන් එකක් හරහා ඔයාලගේ AliExpress store එක නිර්මාණය කරගන්න පුළුවන්. ওই ටික තමයි ඊට පස්සේ මෙතනින් view story යන්න පුළුවන්. view story ඊට පස්සේ SL නිකුණ ස්ටෝරි කියන එකට ආවට පස්සේ ওই විදිහට තමයි වෙන්නන්නේ. මොකද ඕපන් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේ ඔන්න ඉදිරිය තමයි තියෙන්නේ. නිවාඩු දාලා තියෙන වැකේෂන් දාලා තියෙන්නේ. ඒ නිසා නිවාඩු දාලා තියෙන නිසා ඕපන් වෙන්නේ නැහැ. ওই ටික තමයි මෙතන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මාකටිං කියන තැන බලමු අපි මොනවද තියෙන්නේ කියලා. මාකටිං කියන තැනට ආවට පස්සේ ඔයාලට ෆ්ලෑෂ් ඩීල් අනම්මනම් ඒ සෙට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇප්ලිකට් මාකටිං කොහොමද මේකේ තියෙන්නේ, ඒ දේවල් හැමදේම මෙතන බලා ගන්න පුළුවන්. ඇප්ලිකට් ප්‍රෝග්‍රෑම් කියලා මෙතන තියෙනවා. ඔයාලට එතන යන්නත් පුළුවන්. ඇප්ලිකට් ප්‍රෝග්‍රෑම් එකක් වෙනම තියෙනවා මේ AliExpress එකේ. ඇප්ලිකට් එක ඔයාලට වෙනම යූස් කරන්නත් පුළුවන්. සිස්ටම් එරර් එකක් ආවා මොකක්ද ඒ වුණ හරුපේ. ඊට පස්සේ මම මේ ටික් එක දාලා මෙතනින් ඇග්‍රි දෙනවා 100%. ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් ඇප්ලිකට් ප්‍රෝග්‍රෑම් එක. ආයෙත් එමු ඇප්ලිකට් ප්‍රෝග්‍රෑම් කියන තැනට.
ඉරසේ ප්ලෑන් එක බලාගන්න පුළුවන් ඔටික තම මෙතන තියෙන්නේ ඇපිකට් කරන හැකට්ටිය මේක දන්නවා කොහොමද කරන්න කියලා මේක මේ අයිටම් එකක් එකන තාගරි තින අයිටම් එකක් ඇපලිකට් මාගට් එකේ තියෙනවා ඒක අපි ෂයා කරනවා එතකොට ෂයා කරාට පස්සේ ඒක කවුරු හරි දැන් 1000ක් වියුස් ඇවිල්ලා අයිටම් එක දැකලා බයි කරොත් එහෙම ඔයාලට 100 200 300 101 ඒක හරියටම බලන්න ඇපලිකට් ප්‍රෝග්‍රෑම් එකේ ඇපලිකට් ප්‍රෝග්‍රෑම් හොඳයි අවුල තියෙන්නේ පොඩ්ඩක් ෂයා කරන්න ඕනේ පොඩ්ඩක් සල්ලි තියෙනවා නම් බූට්ස් පාරක් ගහලා මේ FB එකේ ෂයා පාරක් දැම්මම නම් ගේමක් ගහන්න පුළුවන් ඇපලිකට් වලින් විතරක් ඇපලිකට් මාකට් එකෙන් විතරක් ඔය ටික තමයි AliExpress එක ගැන කතා කරන්න තියෙන්නේ එතකොට දැන් ඔයාලට කියන්න වුණා වුණේ ඔය ටික තමයි මට වැරදුනේ අන්න අතන ඔයාලා account එක create කරනකොට හරියට ඒ document එකේ තියෙන ටිකම ඔයාලගේ information පුරවන්න තියෙන දැන්වත් හරියට දාන්න ඊට පස්සේ account එක open කරගුවන් item list කරන්න යන්න එපා නිතරම පොඩ්ඩක් log වෙන්න බලන්න දවසකට එකපාරක් හරි දවස් දෙකකට පස්සේ ඔයාලා email එක check කරන්න AliExpress එකෙන් ඔයාලට email එකක් ඇවිල්ලා තියෙනවද congratulations your account is verified කියලා email එකක් ඇවිල්ලා තියෙනවනම් ඔයාලට පුළුවන් එදා එන AliExpress sale account එකේ ඔයාලට item sale කරගෙන යන්න දැන් සමහරව ඉන්නවා දැන් මාස 3-4කට වැඩි සමහරුන්ගේ account දැන් 3ක් වගේ වෙනවා මං හිතන්නේ දැන් මගේ පළවෙනි වීඩියෝ එක දැම්මේ මට මතක නැහැ හරියටම date එක ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි වීඩියෝ එක දැම්ම දවස එදා දැම්ම දවසේ ඉඳන් මේ වෙනකොට දැන් ගොඩක් කට්ටිය සමහරුන්ගේ sales හොඳට තියෙනවා ඒ AliExpress එකත් දැන් eBay එකත් ඒට වට ගන්ට නම් හදන්න එපා මොකද ඒක කෑවා වගේ මේක කන්න එපා මොකද මෙතන තියෙන එකේ දැන් ඇප්ලිකට් මාකටිං ඇප්ලිකට් ප්‍රෝග්‍රෑම් එක විතරයි අපිට ලංකාවට දීලා තිබ්බේ දැන් මං ඊටත් එහා දෙයක් තමයි ඔයාලට මෙතනින් දුන්නේ එතකොට දැන් ඔයාලා මේක අනවශ්‍ය විදිහට ගිනියන්න ගියොත් අපිට ඇප්ලිකට් උත් නැහැ මේ AliExpress account එකක්වත් use කරන්න වෙන්නේ නැති වෙයි. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් ලංකාවේ වුන නිසා තමයි ගොඩක් කියලා උනේ. සල්ලිත් අරගෙන, බඩුත් අරගෙන අන්තිමට AliExpress එකෙන් තීරණය කරා මේ රටවල් වලින් අපිට වංචා කරනවා. ඒ රටවල් හැම එකටම shipping ගහන්න ඕනේ කියලා. ඒක ඩොලර් එකයි item එක. හැබැයි shipping එක වදිනවා රුපියල් 600ක. එතකොට 160 item එක අපි ගත්තේ රුපියල් 700යි. සාමාන්‍යයෙන් පොඩි මුද්දක් ගෙනාවත් රුපියල් 700යි. මෙහි රුපියල් 20යි, 30යි, 40යි, 50යි, 100යි. එතකොට දැන් ඒ ගන්න තියෙන මුද්දක් අපි ඩොලර් 1කට ගන්නවා නම් සුපිරි මුද්දක් සාමාන්‍ය ඩොලර් 1ක් කියමු 170. මෙහි සාමාන්‍ය රුපියල් 300ක් 400ක් වෙන මුද්ද. එතකොට 300ක් 400ක් වෙන මුද්ද අපි අරෙන් ගන්නකොට දැන් AliExpressෙන් ගන්නකොට මෙහි ගන්නටත් වඩා ඩබල් ගන්නක් අපිට එහෙන් ගෙවන්න හෙට ගෙවන්න වෙනවා. ඒ නිසා පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ලංකාවේ මිනිස්සු විදිහට ලංකාවේ තැන තියාගෙන ලංකාවේ ජීවත් වෙන්න එතකොට ප්‍රශ්න අඩුයි. මිනිස්සු හැමදාම එකම තැන ඉන්නේ. ඒ නිසා මොකද හැම දෙයක්ම ගැන හොයන්නේ කාට හරි වදයක් වෙනවා. ඔන්න ඔහොම සීනුත් තියෙනවා. එතකොට එහෙම වුණාම එන ප්‍රශ්න ගොඩයි. මම උදාහරණයකට ගත්තොත් එහෙම මං සාමාන්‍යයෙන් කාටවත් වද දීලා නැහැ. වද දීලා නැහැ කියන්නේ මේ කට්ටියකින් මං අහන්න ගිහිල්ලා නැහැ. එහෙම. එහෙම කියන්නේ කොහොමවත්ම නැහැ. මොකද මොකෙක්වත් නැහැ නේ අහන්න. අතිලවි මේ එතකොට දැන් අහන්න මොකෙක්වත් නැතිකොට මම මොකාගෙන් අහන්නද? ඒ නිසා මම YouTube හෙව්වා. ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් කරනවා. ඊට පස්සේ Google එකේ බලනවා. දැන් මේ AliExpress එක ගැන YouTube එකේවත් කොහෙවත් වීඩියෝ එකක් නැහැ. ඉංග්‍රීසි වලින්වත් වීඩියෝ එකක් නැහැ. ඉංග්‍රීසි වලින් එකක් තිබ්බා. ඒකෙත් තියෙන අර ડોකියුමන්ට් එක හදලා දාන එක විතරයි. ඒ වීඩියෝ එක විතරයි AliExpress ගැන AliExpress sale account එකක් open කරන වීඩියෝ එකට තියෙන්නේ. එතකොට දැන් මම විතරයි දැන් AliExpress එක ගැන මෙච්චර වීඩියෝස් 3ක් දාලා තියෙන්නේ. ලොකු ගැටලු තියෙනවා අපේ මිනිස්සුන්ගේ වැරදි නිසා. ඒ නිසා අර පොඩ්ඩක් හිතලා මදලා වැඩක් කරන්න. වීඩියෝස් තියෙන ඕනතරම් ඊට පස්සේ මොකක් හරි notification එකක් දැක්කොත් ඒක පොඩ්ඩක් translate කරලා බලන්න මොකද්ද මේක කියලා. ඒක එකපාරම screenshot එකක් ගහලා Facebook හරි කොහරි අතාරලා දාන්න නැතුව මේක මොකද්ද කියලා අනුන්ගෙන් අහන රදා. දැන් ඒ යවන time එක තුල තවා Google Translate එක download කරලා translate පාරක් දාගෙන අකුරු ගරදුනත් කමන්නේ නැහැ. එතන මේ සාමාන්‍ය අර්ථයක් හරි අපිට එතනින් ගන්න පුළුවන්. එතකොට අපිට හරි වැරද්ද මොකද්ද කියලා එතනින් දැනගන්න පුළුවන්. මේ email එක මොකද්ද කියලා අපිට එතකොට අවබෝධයක් ගන්න පුළුවන් මේ email එක මොකටද ආවේ කියලා. අඩුමතරේ මාතෘකාව හරි translate එකේ වෙනවනේ හරියට. ඔයික තමයි කියන්නේ තියෙන්නේ. දැන් එක්කෙනෙක් දාලා තිබ්බා bind එපා කියලා. bind නම් අපි වීඩියෝ බලන්නේ නැහැ. මේ data කපාගෙන කියලා තිබ්බා. මම බයිනව නෙමෙයි. තමන්ගේ තියෙන වැරදි ඇත්තම කියනවනะ. පොඩ්ඩක් හිතන්න. මිනිස්සුනහම පොඩ්ඩක් හිතන්න ඕනේ. සීබුද්ධිය වැඩ කරන්න ඕනේ.
එතවරු ගොඩයමක් තියෙනවා දැන් මගේ වීඩියෝස් බල්ලා ඕනතරම් ගොඩ ගීපුකට ඉන්නවා එහෙම ඉද්දි සමහරු ඉන්නවනේ දැන් වීඩියෝ එකක් බල්ලා තේරෙන්නේ නැහැ කෝල් එකක් කරගෙන කිව්වොත් තමයි තේරෙන්නේ එහෙම පිරිසකුත් ඉන්නවා වීඩියෝ එක බලන්න කම්මැලි එහෙම පිරිසකුත් ඉන්නවා දැන් සමහර එක එක කට්ටියගේ මානසික මට්ටම් වෙනස් ආයේ හැමෝටම පොදුවේ තමයි වීඩියෝ එකක් දාලා තියෙන්නේ එතන මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මාව FB එකෙන් කන්ටැක්ට් කරගෙන මැසේජ් එකක් දාලා හරි කෝල් එකක් කරගෙන හරි මගෙන් ප්‍රශ්න ටික අහන්න. දැන් මම මේ දේවල් කරනවා මේ දේවල් කරද්දී ඔයාලත් පොඩ්ඩක් හිතන්න ඕනේ මට මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් මට මේ පොඩි දේ හොයාගන්න බැරිද කියලා පොඩ්ඩක් හිතුවා නම් හොඳටම ඇති. වෙන මොකුත් නෙවෙයි. එහෙනම් අදරම අසම ගන්න. ওই ටික තමයි මෙතනින් කියන්න ආවේ. බයින්ද නෙවෙයි ආවේ කියන්න ආවේ. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. ජය වේවා. මේ SL Software.